සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ හැම දෙනෙක්ම print ready academy youtube channel එකත් එක්ක ඉතින් අපි business එකක් කරන කෙනෙක් විදිහට හෝ පෞද්ගලික ජීවිතයේදී හෝ අපි එක එක දේවල් design කරගන්න අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එහෙම නැත්නම් ඔයා වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සපුරන්න ඒ විදිහේ දේවල් design කරන කෙනෙක් වෙන්නත් පුළුවන් ඉතින් ඒ විදිහේ දේවල් අපි design කරගත්තට සහ design කළාට සමහර විට දන්නේ නැතු ඇති ඇයි මේ දේවල් අපි පාවිච්චි කරන්න ඕනි මේ දේවල් වලින් අපිට ලැබෙන්නේ මොන වගේ දේවල්ද කොහොමද මේ දේ හරියටම හදාගන්නේ මේ දේ හැදෙන්නේ කොහොමද කියන දේවල් ඔයගොල්ලොන්ට තාම කිසිම අයිඩියා ගන්න නැතු ඇති ඉතින් ඒ නිසා අපි අද බලමු මොකද්ද මේ බිස්නස් කාඩ් එකක් කියන්නේ ඇයි අපි මේ විදිහේ බිස්නස් කාඩ් එකක් පාවිච්චි කරන්න ඕනි කොහොමද මේ වගේ බිස්නස් කාඩ් එකක් හදාගන්නේ කොහොමද මේ බිස්නස් කාඩ් එක print වෙන්නේ අපිට ඕනි බිස්නස් කාඩ් 100ක් 200ක් නම් ඒක කොහොමද කරගන්නේ මේ හැම දේ ගැනම කතා කරමු අද වීඩියෝ එකෙන් මුලින්ම බලමුකෝ බිස්නස් කාඩ් එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් බිස්නස් කාඩ් එකක් කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ හෝ ඔයාගේ වෘත්තිමය ජීවිතයේදී ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ තොරතුරු ටිකක් දාලා print කරලා හදපු පුංචි කාඩ් එකකට. ඉතින් ඇයි අපි මේ විදිහ දෙයක් පාවිච්චි කරන්න ඕනි? මොකක්ද මේ විදිහ දෙයක් පාවිච්චි කරන එකෙන් අපිට තියෙන වාසිය? ගොඩක් වෙලාවට මේ විදිහ කාඩ් එකක් පාවිච්චි කරන්නේ ඔයාගේ ව්‍යාපාරය ගැන, ඔයාගේ වෘත්තිමය ජීවිතය ගැන තව කෙනෙක්ට කියන්නනේ. ඉතින් ඒ විදිහ කියන්න කට්ටිය ඔයාට එදිනදා ජීවිතයේදී ගොඩක් හම්බ වෙනවා. ඉතින් ඔයා ඒ වගේ ගොඩක් කට්ටියට ඔයා ගැන විස්තර කියනකොට මිලෙන් අධික ක්‍රමයක් පාවිච්චි කරනවා නම් ඔයාට ගොඩක් වියදම් වෙනවා ඔයා ගැන අනික් කට්ටියට කියන්න. ඉතින් ඒ විදිහට බලනකොට මේ බිස්නස් කාඩ් එකක් හදලා print කරවගන්න යන ගාණ ගොඩක් අඩුයි. ඒක සමහර විට රුපියල් 10කටත් වඩා අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක එක හේතුවක් වෙනවා මේ විදිහේ බිස්නස් කාඩ් එකක් පාවිච්චි කරන්න ඔයා ගැන ලේසියෙන්ම අඩු වියදමකින් අනික් කට්ටියට කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ විදිහේ කාඩ් එකක් භාවිතා කරන්න පහසුයි. මොකද සම්මත සයිස් එක වෙන්නේ බිස්නස් කාඩ් එක අඟල් 3.5යි අඟල් 2. ඉතින් මේ විදිහේ කාඩ් එකක් වාර සාක්කුවේ දාන යන්න පුළුවන්, ඔයාගේ පර්ස් එකේ දාන යන්න, ඔයාගේ බෑග් එකේ දාන යන්න, මේ ඕනි විදිහකට තියාගෙන යන්න පුළුවන් වගේම ඔයාට ඕනි කෙනෙක් එක බෙදා ගන්නත් මේ කාඩ් එක ලේසි. ඒ වගේම මේක මාකටින් ටූල් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ මේ බිස්නස් කාඩ් එක කියන්නේ ඇත්තටම ඔයාගේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේනේ. ඒ විදිහට බලනකොට ඔයා මේ කාඩ් එක බෙදෙන කට්ටිය වැඩි වෙන්න ඔයාගේ මේ පුංචි ඇඩ්වර්ටයිස්මන්ට් එක ගොඩක් කට්ටිය අතරට යනවා. එතකොට ඔයාගෙන දන්න කට්ටිය වගේම ඔයාගෙන දන්නේ නැති කට්ටිය අතරටත් මේ කාඩ් එක යනවනේ. එතකොට ඒ කට්ටිය ඔයාගෙන හොයලා බලනවා. එතකොට ඔයා හොඳට ඔයාගේ කස්ටමර්ස්ලත් එක්ක ගනුදෙනු කරනවා නම් ඔයාගෙන දන්න කට්ටිය තව කෙනෙක්ට කියනවා මේ කාඩ් එක හරහා. ඒ කාඩ් එක දීලා වෙන කෙනෙක්ට කියන්න පුළුවන්. මෙයා ඇත්තටම බිස්නස් වලදී හොඳයි. ඔයාට මෙයාගෙන් මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙයාව සම්බන්ධ කරගන්න කියලා. ඒ වගේම මේ විදිහේ කාඩ් සෙට් එකක් ඔයා අතේ තියාගෙන යනකොට ඔයාට නිකම්ම වෘත්තිමය පෙනුමක් ලැබෙනවා. මොකද සාමාන්‍යයෙන් නිකන් කෙනෙක් බිස්නස් කාඩ් එකක් තියාගෙන ගිහින් හැමෝටම බෙද බෙද යන්නේ නැහැ. ඒ විදිහට කරන්නේ යම්කිසි මට්ටමක ඉන්න බිස්නස් කරන කෙනෙක්. ඉතින් එතකොට ඔයා ඒ කාඩ් දෙනවා දකින්න කෙනෙක් ඔයා ගැන හිතන්නේ වෙනම වෘත්තිමය සිතුවිල්ලකින්. ඒ වගේම මේ විදිහේ කාඩ් එකක් ගන්න කෙනෙකුට මේ කාඩ් එක හරහා ඔයා ගැන පළමු සිතුවිල්ල ඇති කරගන්නත් පුළුවන්. ඒක වෙන්නේ මේ විදිහට. හිතන්න ඔයා මේ කාඩ් එක print කරලා තියෙන්නේ බාල කඩදාසියක ඝනකම අඩු කඩදාසියක. ඒ වගේම print එකත් අවුල් ගිහින් design එකත් එච්චර ලස්සන නැහැ කියලා හිතන්නකෝ. එතකොට එයා හිතනවා ඔයත් ඒ වගේ කෙනෙක් කියලා. ඔයාගේ වැඩත් ඒ විදිහට බාල වැඩ කියලා. ඒත් ඔයා මේ design එක print කරලා තියෙන්නේ හොඳ ඝනකම කඩදාසියක නම් ලස්සනට design එක කරලා තියෙනවා නම් එයා එතකොට හිතන්නේ ඔයා හොඳ කෙනෙක් කියලා හිතනවා. ඔයත් එක්ක වැඩක් කරොත් සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයා හරි දේ හරියට කරන කෙනෙක් කියලා හිතනවා. සමහර විට ඒකෙනා ඔයාට ඒ දේ හරියටම කියන්නේ නැති වෙයි. ඒත් එයා ඒ විදිහ දෙයක් හිතන්න ගොඩක් වෙලාවට අවස්ථාව තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේ කාඩ් එක ඕන තැනක ඉඳලා පාවිච්චි කරන්න පුළුවන් අපිට. හිතන්නකෝ ඔයා හැමෝටම දෙන්න ඔයාගේ ඊමේල් එක. මාව සම්බන්ධ කරගන්න මේ ඊමේල් එක හරහා කියලා. ඒත් ඒ විදිහව ආව සම්බන්ධ කරගන්න අවශ්‍යම කෙනෙක් අතේ ඔයාගේ ඊමේල් එක තියෙනවා. ඒත් එයාට ඒ වෙලාවේ පහසුකම් නැති වෙන්න පුළුවන් ඔයාට ඊමේල් කරන්න. එයාට සිග්නල් නැති වෙන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවට එයාට ඔයාගේ ඊමේල් එක හොයාගන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද ඊමේල්වත් ඇක්සස් කරන්න බැහැ ඉන්ටර්නෙට් නැතුව තියද්දි. ඉතින් ඒ වගේ වෙලාවට එයා අතේ ඔයාගේ බිස්නස් කාඩ් එකක් තිබුණොත් බිස්නස් කාඩ් එක ඇක්සස් කරන්න එයාට ඉන්ටර්නෙට්වත් සල්ලිවත් වෙන මුකුත් ඕනේ නැහැ. කාඩ් එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. ඉතින් එයාට පුළුවන් එයාගේ ෆෝන් එක මොකක් හරි වෙලා තිබුණත් එයා ඉන්ටර්නෙට් තිබුණ නැතත් එයාට වෙන ෆෝන් එකකින් හරි වෙන ෆෝන් බොක්ස් එකකින් හරි ඔයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ කාඩ් එකේ තියෙන විස්තර හරහා. හරි ඉතින් මේ විදිහට ඔයා මේ විදිහේ කාඩ් එකක් පාවිච්චි කරන්න ඕනි ඇයි කියලා කියනවා නම් තව ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ඔයගොල්ලොත් හොයලා බලන්න මොනවද කියලා. ඒ වගේම මතක තියාගන්න අපි ව්‍යාපාරිකයෝ විදිහට ගනුදෙනු කරන්නේ අපි වගේම සිතුවිලි තියෙන කට්ටියත් එක්ක නෙවෙයි.
ගොඩක් පරණත කට්ටියත් එක්ක ගොඩක් ඉස්සරිනම් ව්‍යාපාර කරන කට්ටියත් එක්ක අපි ව්‍යාපාර කරන්න යනවා. ඉතින් ඒ වෙලාවට ඒ කට්ටිය සමහර විට ඔයාගෙන් බිස්නස් කාඩ් එකක් බලාපොරොත්තු වෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් බිස්නස් කාඩ් පැක් එකක් print කරලා තියාගන්න. ඒක ඔයාට වාසියක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙනවා මිස අවාසියක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ නැහැ කොහොමවත්. හරි, මේ විදිහ බිස්නස් කාඩ් එක තියෙන්න ඕනි ලක්ෂණ මොනවද? ප්‍රධානතම දේ තමයි පුළුවන් තරම් සරල වෙන්න ඕනි. මොකද අවමවාදය කියන දේ වර්තමානයේ ගොඩක් තියෙන දෙයක්. ඒක නිසා ඔයා මේ විදිහ බිස්නස් කාඩ් එකක් හදන්නේ ඔයාව සම්බන්ධ කරගන්න විදිහ තව කෙනෙක්ට කියන්නේ මිසක් ඔයාගේ බයෝ ඩේටා එක ගැන තව කෙනෙක්ට කියන්න නෙවෙයි. ඒක නිසා ගොඩාක් විස්තර පුරවන්න එපා මේ කාඩ් එකේ. පුළුවන් තරම් අවම විස්තර ප්‍රමාණයක් දාන්න හැමදේම නියෝජනය වෙන විදිහට. ඒ වගේම ඒ දාන විස්තර කියව ගන්න පහසු වෙන විදිහට ඩිසයින් එකේදී හදන්න ඕනි. ඒ අතර ඉඩ තියලා නැත්තම් එයාට ඒක කියවගෙන යනකොට හුස්ම වුණත් හිර වෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහ බිස්නස් කාඩ් එකක් හදාගන්නකොට ඔයාට වැඩි ඔයාගේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන කට්ටිය ගැන හිතන්න. ඒ කට්ටියට ඔයාගෙන් මොනවද ඕනි කියලා හිතන්න. ඒ කට්ටියට ගැලපෙන විදිහට මේ බිස්නස් කාඩ් එක හදන්න. කෙනෙක් හිතන්න පුළුවන් මම මේ කාඩ් එක හදන්නේ සල්ලි වියදම් කරලා. ඇයි මම මේ කාඩ් එකේ සුදු පාට තියන්නේ? මට ඕනි ඔක්කොම විස්තර දානවා. ඒ වගේම මම කොහෙවත් සුදු පාට තියන්නේ නැහැ. මම පුළුවන් තරම් කලර්ස් දාලා පුළුවන් තරම් ලස්සනට මේ print එක කරගන්නවා. ගොඩක් කලර්ස් දානවා. මගේ තියෙන හැම විස්තරයක් මිනිස්සුන්ට කියන්න ඕන නිසා මම හැම විස්තරයක් මේකට දානවා කියලා හිතන්න පුළුවන්. ඒත් මේ කාඩ් එක තියෙන ඔයාගේ සාක්කුවේ දාගෙන ඉන්නවත්, ඔයාගේ බිත්තියේ ගහලා තියන්නවත්, ඔයාගේ gedara පොඩි එක්කෙනාට නංගිට මල්ලිට සෙල්ලම් කරන්නවත් නෙවෙයිනේ. මේ කාඩ් එකෙන් ඔයාගේ ව්‍යාපාරය නියෝජනය වෙනවා. ඔයාගේ වෘත්තිමය පසුබිම නියෝජනය වෙනවා. ඉතින් ඒක නිසා ඔයා මේ කාඩ් එක හදන්න ඕනි. ඔයාගේ ව්‍යාපාරයෙන් එළියේ ඔයාගේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන කට්ටියගේ අවශ්‍යතාවයන්ට තට්ටු කරන්න පුළුවන් විදිහට. ඒ කට්ටියගේ තියෙන අවශ්‍යතාවයක් ඔයාට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා ඒ කට්ටියට දැනෙන විදිහට තමයි ඔයා මේ කාඩ් එක හදන්න ඕනි. ඒ වගේම මේ කාඩ් එකට ඇතුල් කරන දේවල් ඇතුල් කරන්නත් ඕනි. ඒ වගේම ඒ විස්තර නිකන් ඔයා ඒ කට්ටියගෙන් හිඟා කනවා වගේ විස්තරයකුත් නොවෙන්න ඕනි. ඒ වගේම මේ විදිහ කාඩ් එකක් හදනකොට පුළුවන් තරම් නිර්මාණශීලීව කැපිලා පේන්න හදන්නේ කාඩ් එක. මොකද හිතන්නකෝ කෙනෙක් එක්සිබිෂන් එකකට ගියපුවාම එයා ගිහිල්ලා අනිත් පැත්තෙන් එළියට එනකොට එයාගේ අතේ බිස්නස් කාඩ් ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අතරින් ඔයාගේ බිස්නස් කාඩ් එක කැපිලා පේන විදිහට වෙනස් ඩිසයින් එකක් තියෙනවනම් එයා අනිත් බිස්නස් කාඩ් දිහා බලන්නේ නැතුව හිටියා ඔයාගේ බිස්නස් කාඩ් එක නිකමට හරි කියවලා බලන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් නම් මේ බිස්නස් කාඩ් එකට වඩා වැඩි දෙයක් කරන්න. එතකොට මේ දේ කෙනෙක් ළඟ තියෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩි වෙනවා. ඔයා හිතන්නකෝ ඡන්ද කාලේට අපිට හම් වෙන කාඩ් එක ඡන්දේ ඉල්ලන කෙනාගේ විස්තර තියෙනවා එක සයිඩ් එකේ, අනිත් සයිඩ් එකේ තියෙනවා අවශ්‍යම ෆෝන් නම්බර්ස් ටික, රාහු කාලය, ඊළඟට දින දර්ශනිය, ඒ වගේ විස්තර තියෙනවා. ඉතින් එතකොට අපිට ඡන්දේ ඉල්ලන කෙනාගෙන් වැඩක් නැති වුණත්, ඇත්තටම වැඩක් නැහැනේ, ඒ විදිහට වැඩක් නැති වුණත් අපිට ඒ කාඩ් එකේ අනිත් පැත්තේ තියෙන විස්තර ටිකෙන් හරි වැඩක් තියෙනවා නම් අපි ඒ කාඩ් එක තියාගන්න ඕනේ. ඉතින් ඔයාටත් පුළුවන් නම් ඒ විදිහ දෙයක් කරන්න. එතකොට ඒ කාඩ් එක එයා ළඟ ඔයාගේ බිස්නස් කාඩ් එක විදිහට නැතත් එයාට අවශ්‍ය වෙන දෙයක් විදිහට හරි තියෙන්න පුළුවන්. මම කියන්නේ ඔයාට බිස්නස් කාඩ් එකට රාහු කාලය ඇඩ් කරන්න, දින දර්ශන ඇඩ් කරන්න, වෙන කට්ටියගේ ෆෝන් නම්බර්ස් ඇඩ් කරන්න කියලා. ඒත් ඔයාට පුළුවන් නම් මේ කාඩ් එක නම ලිවලා වෙන මොකක් හරි ගැජට් එකක් විදිහට හදන්න පුළුවන් විදිහට මේ කාඩ් එක හදන්න. එතකොට ඔයාගේ බිස්නස් කාඩ් එක විදිහට නැතත් අර ගැජට් එක විදිහට හරි එයාගේ මේසෙ උඩ ආයේ කාඩ් එක තියෙන්න පුළුවන්. ඒ වගේ මේ කාඩ් එකට වෙන කට්ටියගේ ආකර්ෂණයත් වැඩි වෙනවා. මම මේ ඔයාලත් එක්ක කතා කරේ මූලික වශයෙන්ම තියෙන ওই ලක්ෂණ කීපයක් විතරයි. මීට වැඩිය තව ගොඩක් ලක්ෂණ තියෙනවා. ඇත්තටම මේ කාඩ් එකට ඇඩ් කරන්න ඕන නම් මේ විදිහ කාඩ් එකක් ඩිසයින් කරද්දි ඉතින් ඒ දේවලුත් ඔයාලා හොයලා බලන්න ටික. දැන් අපි බලමු අපි මේ කතා කරපු ලක්ෂණ නියෝජනය වෙන විදිහට කොහොමද මේ ඩිසයින් එක හදන්න පටන් ගන්න කියලා. මම මෙතනදී කතා කරන්නේ මේ ඩිසයින් එක කරන්න අවශ්‍ය දේවල්. ඔයා කස්ටමර් කෙනෙක් විදිහට නම් මේ වීඩියෝ එක බලන්නේ, ඔයාට බිස්නස් කාඩ් එකක් අවශ්‍යයි නම් ඔයා මේ තොරතුරු ඩිසයිනර්ට දෙන්න ඕනි. ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට නම් මේ වීඩියෝ එක බලන්නේ, ඔයා කස්ටමර්ගෙන් තමයි මේ විස්තර ටික ඉල්ලගන්න ඕනි. මුලින්ම බිස්නස් කාඩ් එකට හොඳ හැඩයක් තෝරගන්න. ඒ හැඩේ අනික් කට්ටිය ආකර්ෂණය කරන හැඩයක් නම් ගොඩක් හොඳයි. හැඩයක් තෝරගත්තට පස්සේ ඊළඟට ඔයා මේ හැඩයට හරියන සයිස් එකක් තෝරගන්න ඕනි. සම්මත බිස්නස් කාඩ් එකක් සයිස් එක වෙන්නේ අඟල් 3.5යි අඟල් 2. මීට වැඩිය විශාලවට, මීට වැඩිය කුඩාවට ඕන විදිහකට ඔයාට බිස්නස් කාඩ් එකක් හදන්න පුළුවන්. ඒත් ඒක පරිහරණය කරනකොට අවාසියක් නොවන විදිහට හදන්න. මොකද ඔයාට සාක්කුවේ දාගෙන යන්න බැරි බිස්නස් කාඩ් සයිස් එකක් හැදුවොත් ඒක අවාසියක්. තව කෙනෙක්ට තියාගන්න හිතෙන්නේ නැති විදිහ බිස්නස් කාඩ් සයිස් එකක් නම් ඒකත් ගොඩක් අවාසියක් වෙනවා. ඊළඟට ලෝගෝ එක, බිස්නස් එකේ නම, ඒ දේවලුත් එකතු කරගන්න. ඒ වගේම මේ බිස්නස් කාඩ් එක පාවිච්චි කරන කෙනාගේ නම සහ තනතුරත් අවශ්‍ය වෙනවා. ඊළඟට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ තොරතුරු ටිකක් දාන්න. ඒ කියන්නේ ෆෝන් නම්බර් එක, ලිපිනය, ඊමේල් ඇඩ්‍රස් එක, ඊළඟට සෝෂල් මීඩියා, ඔයා ඇක්ටිව් ඉන්න සෝෂල් මීඩියා දෙකක් විතර. ඊළඟට ඔයාගේ වෙබ්සයිට් එකක් දාන්න. මේ ටික විතරක් ඇඩ් කරාට කෙනෙක්ට හිතාගන්න බෑ මේ බිස්නස් කාඩ් එක කාගේද
මේ බිස්නස් කාඩ් එක තියෙන ව්‍යාපාරයෙන් වෙන්නේ මොකද්ද කියලා. ඒක නිසා ඊළඟට ඔයාගේ හැකියාවන් ඇඩ් කරන්න ඕනි. ඒ කියන්නේ ඔයා කරන්නේ මොන වගේ දේවල්ද? වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්න ඔයාට මොනවද කරන්න පුළුවන්? මේ විදිහේ ඔයාට තියෙන හැකියාවන් මේ කාඩ් එකට ඇඩ් කරන්න ඕනි. ඒත් හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයාට ගොඩක් හැකියාවන් තියෙනවා. ඔයා මේ හැමදේම මේ බිස්නස් කාඩ් එකට ඇඩ් කරනවා. ඒත් ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා මේ හැකියාවන්ගෙන් කැමැතිම හැකියාවක් ඇඩ් කරන්න. ඒ කියන්නේ හැකියාවක් විශේෂ කරලා ඇඩ් කරන්න. උදාහරණයක් දෙන්නද? හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයා කේක් හදන කෙනෙක්. ඔයා මේ බිස්නස් කාඩ් එකට දානවා මම කේක් හදන කෙනෙක්. මම වෙඩින් කේක් හදනවා, බර්ත්ඩේ කේක් හදනවා, තව එක එක කේක් වර්ග ගොඩක් හදනවා කියලා ඇඩ් කරන්න පුළුවන්. ඒත් මේ කාඩ් එක කවුරු හරි කෙනෙක් බලපුවාම එයා හිතන්නේ ඔයා තවත් එක කේක් හදන කෙනෙක් විතරයි කියලා. ඒත් ඔයාට පුළුවන් නම් මේ ඔයාගේ කේක් හදන හැකියාව විශේෂ කරන්න. ඒ කියන්නේ ඔයා කේක් හදන කෙනෙක්. ඒත් ඔයා මේ කාඩ් එකට දානවා ඔයා බර්ත්ඩේ කේක් හදන කෙනෙක් කියලා. එතකොට ඔයා ඔයාගේ තියෙන හැකියාව විශේෂ කරලා තියෙනවා බර්ත්ඩේ කේක් හදන කෙනෙක් කියලා. ඒ වෙලාවට මේ කාඩ් එක හම්බ වෙන කෙනෙක් බලපුවාම ආ මෙයා බර්ත්ඩේ කේක් හදන කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ එයාට මොකක් හරි අවශ්‍යතාවයකට බර්ත්ඩේ කේක් එකක් අවශ්‍ය වුණොත් අර කේක් හදන කට්ටියගේ බිස්නස් කාඩ් ගොඩක් අතරින් බර්ත්ඩේ කේක් හදනවා කියලා තිබුණ ඔයාගේ කාඩ් එක යතෝර ගන්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ විදියට හැකියාවන් ඇඩ් කරන්න, එහෙම නැත්නම් හැකියාවක් විශේෂ කරලා ඇඩ් කරන්න ඕනි. ඊළඟට තෝරා ගන්න ඕනි මේ බිස්නස් කාඩ් එකට මොනවා හරි විශේෂ නිමාවන් ඇඩ් වෙනවද කියලා. ඒ කියන්නේ මේක වෙනස් හැඩයකට කපනවා නම් ඔයාලට ඩයි කට් එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට වෙනස් ප්‍රින්ට් එකක් යනවා නම් මේකේ ෆොයිල් ප්‍රින්ට් එකක් හෝ එම්බෝස් ප්‍රින්ට් එකක්. ෆොයිල් ප්‍රින්ට් එකක් කියන්නේ ඔයා දැකලා ඇති සමහර බිස්නස් කාඩ් වල සමහර පොත් පිට කවර වල නිකන් දිලිසෙන අකුරු තියෙනවා. ඒක අර ප්‍රින්ට් උන අකුරු වගේ නෙමෙයි. ඒ අකුරු ඊට වැඩිය නිකන් ඉටිකොලයක් ඇලෙවුවා වගේ දිලිසෙනවා. රත්තරන් පාට, රිදී පාට ඒ විදිහට. ඒකට කියන්නේ ෆොයිල් ප්‍රින්ට් කියලා. ඒ වගේම එම්බෝස් කියන්නේ ඔයා සමහර තැන්වල දැකලා ඇති අකුර බෝඩ් එකේ මට්ටමට වැඩිය පිම්මිලා තියෙනවා. ඒ දෙයට තමයි එම්බෝස් ප්‍රින්ටින් කියන්නේ. ඉතින් මේ විදිහ විශේෂ නිමාවන් තියෙනවද කියලා බලලා ඒ දේවලුත් ඔයා එකතු කරගන්න ඕනි. හරි, දැන් ඔයාට මේ බිස්නස් කාඩ් එක හදන්න අවශ්‍ය විස්තර ඔක්කොම ටික තියෙනවා. ඉතින් දැන් ඔයාට පුළුවන් බිස්නස් කාඩ් එක ඩිසයින් කරන්න පටන් ගන්න. මේ විදිහ කාඩ් එකක් ඩිසයින් කරනවා ඔයාගේ අවශ්‍යතාවයකට නෙවෙයි නම් ඔයාගේ කස්ටමර් කෙනෙක්ගෙන් ආපු ඕඩර් එකකට නම් පුළුවන් තරම් මේ ඩිසයින් එක CMYK කියන කලර් මෝඩ් එකෙන් හදන්න උත්සාහ කරන්න. මොකද අපි දන්නේ නැහැ ඔයාගේ කස්ටමර් මේක මොන ප්‍රින්ටින් මෙතඩ් එකෙන්ද ප්‍රින්ට් කරගන්නේ කියලා. ඒ වගේම කස්ටමර් ඔයාට කියලා තියෙන මේක ඉන්ජෙක්ට් ප්‍රින්ටින් මෙතඩ් එකෙන් ප්‍රින්ට් කරනවා කියලා වෙන්න පුළුවන්. එතකොට ඔයා RGB කලර් මෝඩ් එකෙන් හැදුවොත් එයාට ඒ ප්‍රින්ට් එක සාර්ථක කරගන්න පුළුවන්. ඒත් එයා වෙනත් දවසක ඒ ප්‍රින්ට් එක ඔෆ්සෙට් වලින් ප්‍රින්ට් කරන්න ගියොත් ඒකේ කලර්ස් අවුල් යන්න පුළුවන්. ඒ විදිහේ ගොඩක් කරදර වලට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා CMYK වලින් ඔයා ඩිසයින් එක කරොත් මේ ඕනිම ප්‍රින්ටින් මෙතඩ් එකකට ගැලපෙනවා. ඒක නිසා පුළුවන් තරම් CMYK කියන කලර් මෝඩ් එකෙන් මේ ඩිසයින් කරන්න බලන්න. ඊළඟට ඔයා මේ කාඩ් එකේ බ්ලීඩ් ඒරියා සහ සේෆ් ඒරියා තියන්න ඕනි. මොනවද මේ බ්ලීඩ් ඒරියා කියන්නේ? බ්ලීඩ් ඒරියා එක කියන්නේ ඔයාගේ බිස්නස් කාඩ් එකේ සම්මත සයිස් එකට ඔයාගේ බිස්නස් කාඩ් එකේ පැති 4ටම අඟල් 0.125ක් එකතු වෙලා හැදෙන ප්‍රමාණයට. සාමාන්‍යයෙන් බිස්නස් කාඩ් එක සයිස් එක වෙන්නේ අඟල් 3.5යි අඟල් 2. මේ බ්ලීඩ් ඒරියා එක එකතු කරපුවම සයිස් එක වෙන්නේ අඟල් 3.75යි අඟල් 2.25. මොකද 4 පැත්තටම 0.125 ප්‍රමාණයෙන් එකතු වුණාම ඒ සයිස් එක තමයි හැදෙන්නේ. ඒ වගේම ඔයා ඩිසයින් එක කරන්න ඕනි මේ බ්ලීඩ් ඒරියා එකත් කවර් වෙන විදිහට. නමුත් මේ කාඩ් එක ප්‍රින්ට් වෙලා කට් වෙනකොට මේ බ්ලීඩ් ඒරියා එක කට් වෙන්නේ නැහැ. මේ වෙලාවට කට් වෙන්නේ අඟල් 3.5යි අඟල් 2 කියන ඒරියා එකෙන්. එතකොට මේ බ්ලීඩ් ඒරියා එක තියෙන්නේ මේ විදිහට කට් කරනකොට මේ කොලයක් එහාට මෙහාට වෙලා වෙන වැරදි වලින් ඔයාගේ ඩිසයින් එකට වෙන, ඔයාගේ ප්‍රින්ට් එකට වෙන හානිය අඩු කරගන්න. මොකක්ද මේ සේෆ් ඒරියා එකක් කියන්නේ? සේෆ් ඒරියා එක තියෙන්නේ ඔයාගේ බිස්නස් කාඩ් එකේ සම්මත සයිස් එක වෙන අඟල් 3.5යි අඟල් 2 කියන සයිස් එකට වැඩි ඇතුලෙන්. ඒ කියන්නේ පැති 4ෙන්ම ඇතුලට වෙනවා අඟල් 0.125ක්. එතකොට මේ සේෆ් ඒරියා එක තියෙන කොටුවේ ප්‍රමාණය වෙන්නේ අඟල් 3.25යි අඟල් 1.75යි. මොකද මේ ඒරියා එක හැදෙන්නේ සම්මත කාඩ් සයිස් එකේ 4 පැත්තෙම 0.125ක් අඩු වෙලානේ. එතකොට ඇයි මේ සේෆ් ඒරියා එක තියෙන්නේ? අපි මේ කාඩ් එකට ඇඩ් කරන අකුරු, වචන, ලෝගෝ, ඊළඟට අවශ්‍ය මොකක් හරි ඉමේජ් එක, මේ හැමදේම අපි තියන්න ඕනි සේෆ් ඒරියා එක ඇතුලේ. මොකද මේ කාඩ් එක කට් වෙන්නේ බ්ලීඩ් ඒරියා එකයි සේෆ් ඒරියා එකයි අතර තියෙන අඟල් 3.5යි අඟල් 2 කියන ඒරියා එකෙන්. එතකොට කාඩ් එක මොකක් හරි එහාට මෙහාට වෙලා මොකක් හරි කාඩ් එකට වෙනත් ඩිසයින් වල තියෙන කොටස් එකතු වෙන්න තියෙන එකෙන් වළක්වා ගන්නවා බ්ලීඩ් ඒරියා එක. ඒ වගේම කාඩ් එකේ තියෙන තොරතුරු කට් වෙන්න තියෙන chance එක අඩු කරනවා මේ සේෆ් ඒරියා එකෙන්. මොකද සේෆ් ඒරියා එක තියෙන්නේ කට් වෙන ඒරියා එකට වැඩිය ඇතුලෙන්. ඒ වගේම බ්ලීඩ් ඒරියා එක තියෙන්නේ කට් වෙන ඒරියා එකට එළියෙන්.
මේ විදිහේ බිස්නස් කාඩ් එකක් අපිට ඉලස්ට්‍රේටර් වලින් හදන්න පුළුවන් ෆොටෝෂොප් වලින් හදන්න පුළුවන් කොරල් ඩ්‍රෝ වලින් හදන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද මේ සොෆ්ට්වෙයා තුනෙන්ම මේ ඩිසයින් එක හදන page එක ඕපන් කරගන්නේ සහ මේ bleed area සහ safe area තියන්නේ කියලා මුලින්ම බලමු අපි ඉලස්ට්‍රේටර් වලින් කොහොමද මේ දේ කරගන්නේ කියලා ඒ කියන්නේ safe area සහ bleed area තියාගන්නේ කොහොමද කියන එක මුලින්ම ඉලස්ට්‍රේටර් වලින් create කරගන්න ඕනේ new document එක ඒකට මම file new යනවා මෙතන එනවා new document ගන්න තැන එතන අපි කාඩ් එකේ size එක කතා කරා 3.5යි අඟල් 2 කියලා මම ඒ විස්තර ටික මෙතනින් දෙනවා 3.5යි 2 මට orientation එක ඕනි මේ විදිහට artboard එකයි තෝරාගන්නේ මෙතන තියෙනවා ආඩ bleed තියන්න තැන අපි කලින් කිව්වා bleed තියනකොට එක පැත්තකට 0.125ක් තමයි එකතු වෙන්න ඕනි එතකොට දෙපැත්තටම 0.25ක් එකතු වෙනවා දැන් මෙතන top side එක bottom side එක left and right side වෙන වෙනම හතර තියෙනවා එතකොට මේ හතර පැත්තටම 0.125 ගානේ තමයි එකතු වෙන්න ඕනි මම bleed එකත් හදා ගන්නවා මේ විදිහට 0.125 කියලා දාලා මෙතන මේ link වෙලා තියෙන icon එක මම tick කරගෙන හිටපු නිසා එක තැනකට value එක add කරපුවාම හතර තැනට මේ value එක add වුණා ඊළඟට color mode එක ඉල්ලනවා මොකද්ද කියලා color mode එක CMYK දෙනවා මෙතන raster effects තියෙනවා ඒක 300 ppi දෙන්න ඊළඟට preview mode එක default තියන්න හරි දැන් ඔය හදාගෙන තියෙන විස්තර ටික දාලා ඔක්කොම ටික දැන් create කරගන්න හරි දැන් create කරගත්තාම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔය වැඩ කරන තැන මෙතන රතු පාටින් mark එක තියෙනවා ඒ bleed area එක මෙතන ඇතුලේ තියෙනවා මේක තමයි cut area එක එහෙම නැත්නම් ඔයගේ design එකේ අදාළ හරිම size එක තමයි මේ area එකෙන් පෙන්වන්නේ දොනේ bleed area එකෙන් පෙන්වන්නේ අඟල් 0.125ක් වැඩි වෙලා තියෙන area එක. ඊළඟට අපි මේකේ safe area එක. එහෙම නැත්නම් safe margin තියාගන්න තමයි ඕනි. ඒකට මම කිව්වා safe margin එකේ size එක වෙන්නේ අඟල් 3.5යි අඟල් 2කින් අඩු වෙන්න ඕනි හතර පැත්තෙන්ම අඟල් 0.125 ගානේ. ඒක කරන්නත් එක එක විදි තියෙනවා. මම කියලා දෙන්නම් කොහොමද කරන්න පුළුවන් ලේසින් විදිහ කියලා. ඔයා මෙතනින් rectangle එකක් අරගෙන මේකේ ගානටම ඒ කියන්නේ 3.5යි අඟල් 2 කියන එකේ size එකටම මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ මේ විදිහට මෙතන rectangle එකට දාලා property වල මෙතන shape කියන එක ඉස්සරහින් මේකේ size එක වැටලා තියෙනවා හරියටම 3.5යි අඟල් 2. ඒකේ ඒ size එකෙන් නැත්තම් එතන 3.5යි අඟල් 2 දාලා ඔයා ඒක හදා ගන්න. ඊළඟට දැන් මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට safe area එක එන ප්‍රමාණයට පොඩි කරගන්න ඕනි. එතකොට දැන් මෙතන මේ 3.5 කියලා පෙන්නන්නේ මේකේ සම්පූර්ණ දිග. එතකොට අපි මෙතන 0.125 කියලා දුන්නොත් එක පැත්තකට විතරයි අඩු වෙන්නේ. ඒක නිසා 0.125 ඒවා දෙකක් අපි මේකෙන් අඩු කරන්න ඕනි. එතකොට 0.125 ඒවා දෙකක් කියන්නේ 0.25ක්. අපි මෙතනටම ඍණ ලකුණ ගාලා 0.25 දෙනවා. ඊළඟට මෙතනත් අඟල් දෙකටත් අපි ඍණ ලකුණ දාලා 0.25 කියන එක දෙනවා. හරි දැන් එන්ටර් කරගන්න. එතකොට ඔයාලට perfect විදිහට safe margin වලට අදාළව rectangle එක පොඩි වෙනවා. දැන් මේක තියාගෙන අපිට වැඩ කරන්න බැරි නිසා control R ගහලි වෙලා ruler එක ගන්න. ඊළඟට ඔයාලට අර safe margin එකට අදාළව තියෙන rectangle එකේ size එකට මේ විදිහට guidelines දාගත්ත හැකි. හරි දැන් ඔයගොල්ලෝ ගයිඩ්ලයින් ටික මේ විදිහට සෙට් කරගත්තට පස්සේ මේ මැද තියෙන රෙක්ටැන්ගල් එක වැඩක් නැහැ. දැන් අපිට bleed area එක තියෙනවා මේ විදිහට, safe margin තියෙනවා මේ විදිහට, අපේ කාඩ් එකේ ස්ටෑන්ඩඩ් size එකට කාඩ් එක අපිට පේනවා මේ විදිහට. දැන් ඔයගොල්ලෝ design එක කරනකොට මේ bleed area වලටත් අහු වෙන විදිහට තමයි design එකේ background එක හදාගන්න ඕනි. ඒ වගේම අකුරු සෙට් එක, මූණවල් වගේ පරිස්සම් කරගන්න ඕනි දේවල් මේ safe margin එක ඇතුලේ හදාගන්න ඕනි. ඒ මේ bleed area එකටත් අහු වෙන design එක කරගන්න ඕනි නිසා ඔයගොල්ලෝ design එක පටන් ගන්න කලින් මෙතන rectangle එක අරගෙන මේ bleed area එකට සම්පූර්ණම අහු වෙන විදිහට rectangle එකක් ඇඳ ගන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ තනිකර design එක කරගන්න පුළුවන්. හරි දැන් බලමු මේ වැඩේ coral draw වලින් කරගන්නේ කොහොමද කියලා. coral draw වලත් මේ විදිහට file යන්න, file new යන්න. එතකොට ඔයාලට මෙතන එනවා create a new document කියලා tab එකක්. ඒකේ name එක ඕනේ දෙයක් දෙන්න. ප්‍රීසෙට් කියන්නේ අපි කලින් හදාගත්තු දේවල් ප්‍රීසෙට් නෙවෙයි අපිට ඕනි. මෙතන තියෙනවා number of page කියලා අපිට දැනට වැඩ කරගෙන යන්න ඕනි එක page එකක් නිසා ඒකට එක දෙන්න. ඊළඟට primary color mode එක මම දෙනවා CMYK page size එක ඒ විදිහටම තියලා. ඊළඟට මෙතන තියෙන millimeter කියන unit එක මම inches කරගන්නවා.
ඊළඟට width එකයි height එකයි මම illustrator වල වගේම 3.5 අඟල් දෙකට දාගන්නවා ඊළඟට මෙතන orientation එක තියෙනවා ඒකත් මම මට ඕන මේ අතට ඒක නිසා මම ඒ size එක දාගන්නවා ඊළඟට resolution 300ම තියාගන්නවා හරි දැන් ඒ ටික හරි දැන් okay කරන්න එතකොට ඔයාලට මේ විදිහට 3.5 අඟල් දෙකේ size එකට මෙතනින් size එක තියෙනවා page එක open වෙනවා දැන් මේකේ bleed හදාගන්න ඕනේ सेफ मार्जिन हदा गन्नोनी वाला मुलीम करन्नोनी दें मैं आरांतीयन तुना ऐसम पहाई अंगाल देखा किया ना कोटुआ वाटे ऐटे गाइडलाइंस दा गन्ने ऐके तिलास्टेटे वागे में तो ना रोल ऐकिंग में विधिर गाइडलाइन ऐदला दा गन्ने बुलवा में तंडे ये विधि हटे में के पैती हाथर ऐटे में गाइडलाइन सेट करे गन्ने दें वो गोल्लो एक वाटे रे गाइडलाइंस टिका दा गनी वरना हम මේ page එකේ මැද්ද ආය ක්ලික් කරපු වහම මේ විදිහට ඔයාලට මෙතන sizes ටික පෙන්වනවා අපහු page එකේ ඒ කියන්නේ මේ page එකට අදාළ property ටික ඊළඟට අපි මේකේ හදා ගන්න ඕනි safe area එක safe area එකට මම කලින් කිව්වා එක පැත්තකින් 0.125 ගානේ තමයි අඩු වෙන්නේ හතර පැත්තෙම එතකොට මෙතන පෙන්වන්නේ 3.52 කියලා මේකේ size එක ඒ කියන්නේ දිගයි පළලයිනේ එතකොට අපි දෙපැත්තටම අදාළ size එක මෙතනින් අඩු කරන්න ඕනි අපි දැන් මෙතනින් අඩු කරමු 0.25ක් ඒක සාමාන්‍ය විදිහටම ඔයාලා කැල් එකේ වගේ රේන ලකුණ ගාලා 0.25ක් අඩු කරපුවාම එයා නිකම්ම අඩු කර ගන්නවා ඒ විදිහට අපි තැන් දෙකටම දාමු දාලි වල එන්ටර් කරපුවාම ඔයාගේ page එක අදාළ size එකට පොඩි වෙනවා දැන් ඔයාලට තියෙන්නේ මේක වටේටත් guidelines 4ක් දාගන්න එක හරි දැන් ඔයාලා ඇතුලෙන් සේෆ් ඒරියා එක හදාගත්තා ඒ වගේම දැන් මෙතන පිටින් තියෙන්නේ කට් ඒරියා එක එහෙම නැත්නම් ඩිසයින් එක කැපෙන ඒරියා එක මේ සයිස් එකට තමයි print වෙලා ඩිසයින් එක කැපෙන්නේ හරි දැන් ඊළඟට ඕනි bleed ඒරියා එක හදාගන්න bleed ඒරියා එකට මම කිව්වේ 3.5 අඟල් දෙකට දෙපැත්තට 0.25 0.25 ගන්න එකතු කරන්න ඕනි කියලානේ අපි දැන් මෙතන page size එක කලින් size එකටම හදාගමු අඟල් 3.5 අඟල් දෙකට ඊළඟට අපි bleed area එක තියන්න මේකට එකතු කරන්න ඕනි අඟල් 0.25 අඟල් 0.25ක් හරි ඊළඟට ඒ size එකට ඒ කියන්නේ 0.25 size දෙකම දිගයි පළලටයි එකතු කරපුවාම page එක ඒ ගානට size උනා අපි දැන් ඒක වටේටත් මේ විදිහට guidelines දාගමු හරි දැන් ඔයාලට මෙතන ඇතුලෙන් සේෆ් මාජින් එක හැදිලා තියෙනවා ඊළඟට මෙතන එළියෙන් කට් මාජින් එක හැදිලා තියෙනවා ඊළඟට ඊටත් එළියෙන් බ්ලීඩ් ඒරියා එක හැදිලා තියෙනවා මම කලින් කීවා වගේ ඔයාලා ඩිසයින් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක හදන්න ඕනි මේ බ්ලීඩ් ඒරියා එකටමයි ඒ වගේම කට් එකෙන් පරිස්සම් කරගන්න ඕනි අකුරු වචන අවශ්‍ය රූප වගේ දේවල් මේ සේෆ් ඒරියා එක ඇතුලේ හදන්න මොකද මෙතනින් තමයි කට් එක දාන්නේ ඒ නිසා හරි අපි දැන් මේ විදිහට ෆොටෝෂොප් එකත් ඕපන් කරගෙන තියෙනවා फोटोशॉप तपि बल एक हदागण कहोम देखिए फैल न्यू यालंगट मेतन तीयन वित्तेग हईटेग दिन्न मुलिम यूनिट इंचस् करगाट तुन दशम पहाई अंगल देख दिन सैसेगे ओरियंटेशन मटोने पर हदागण रेसल्यूशन तुनसी देनवा कलर मोड सी एम वैके कलर मोडे दिन्न बैकग्राउंड कंटेंट स्वाइपनवा अनीक विधिमतीगन पेज क्रियेट करगा හරි දැන් මේ විදිහට ඕපන් වෙලා තියෙනවා අපිට page එක. දැන් මේකේ තියෙන size එක වෙන්නේ අඟල් 3.5 අඟල් 2. මේකේ මුලින්ම අපි safe area එක හදාගමු. safe area එක හදාගන්න ඔයාලා මෙතන view යන්න. view එකේ යටතේ තියෙනවා new guideline layout කියලා. ඒකේ යන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට ඒ new guideline layout tab එක. ඒකෙදී මේ විදිහට ඔයාලට යටින් guideline set එකකුත් වැටෙයි. එතන මේ columns කියන එකේ row කියන එකේ tick කැටලා තිබ්බොත් මොනවා හරි ඒ tick untick කරගන්න. මේ මාජින් කියන එක ටික් එක දාගන්න ඕනි ඊළඟට ඔයාලට මේ සෙට් එකම 0 වලින් පෙන්නයි ඊළඟට දැන් අපි සේෆ් ඒරියා එක හදාගන්න යන්නේ මෙතනට ඔයාලා මේ ඇඩ් කරගන්න වැලියු එකේ හැටියට මේ ගයිඩ්ලයින්ස් මේ අපි ඩිසයින් එක හදාගන්න ඒරියා එකෙන් ඇතුළට තමයි එන්නේ ඒ කියන්නේ ඔයාලා අඟල් දෙකක් ඇඩ් කරොත් මේ ගයිඩ්ලයින් එක අඟල් දෙකක් ඇතුළට එනවා ඒ විදිහට තමයි එන්නේ අපි දැන් සේෆ් මාජින් දෙපැත්තටම දෙනවා නම් 0.25 කියලා දෙන්නේ දැන් මෙතන හතර පැත්තටම වෙන වෙනම දෙන්න තියෙන නිසා අපි එක සයිඩ් එක කරදෙන්නේ 0.125 ගානේ. හරි මේ හතරටම අපි 0.125 ගානේ දෙමු.
හරි ඒ විදිහට සයිස් ටික දුන්නාම ඔයාලට පෙනේ ගයිඩ්ලයින්ස් ටික ඇතුළට ඇවිල්ලා ලස්සනට හැදිලා තියෙනවා ඊළඟට ඔයාලට තියෙන්නේ මෙතන ඕකේ කරන්න හරි දැන් සේෆ් මාජින් තියෙනවා ඒ වගේම අපි ඩිසයින් එක හදන ඒරියා එක තියෙනවා ඊළඟට දැන් අපිට බ්ලීඩ් ඒරියා එකත් හදාගන්න ඕනි බ්ලීඩ් ඒරියා එක හදාගන්න කලින් අපේ මේ කැන්වස් ඒරියා එකේ සයිස් එකට ඒ කියන්නේ මේකේ හතර පැත්තට අපි කොරල් ඩ්‍රෝ වල දාගත්තා වගේ මේ විදිහට ගයිඩ්ලයින්ස් හතරක් දාගන්න ඕනි හරි දැන් මේ විදිහට ගයිඩ්ලයින් සෙට් එකත් මේකට දාගෙන තියෙනවා ඊළඟට මම මෙතන බෑක්ග්‍රවුන්ඩ් එකේ කලර් එක බ්ලැක් තිබ්බ ඒක මම ඩිෆෝල්ට් ම දුන්නා දැන් මෙතන අපිට ඕනේ බ්ලීඩ් ඒරියා එක හදාගන්න බ්ලීඩ් ඒරියා එක හදනකොට ඔයාලා මේ කැන්වස් එකේ සයිස් එක තමයි ලොකු කරන්නේ කැන්වස් එකේ සයිස් එක ලොකු කරන්න මෙතන ඉමේජ් කියලා තියෙනවා ටැබ් එක ඉමේජ් ටැබ් එක යටතේ කැන්වස් සයිස් කියලා තියෙනවා ඒකට යන්න මෙතන පෙන්වනවා දැනට කැන්වස් එකේ තියෙන සයිස් එක අඟල් 3.5යි අඟල් 2 මෙතන ඉන්චස් කියලා තියෙනවා දැන් මෙතන 3.5 කියන්නේ මේකේ දිග 2 කියන්නේ පළල අපි මේකේ හතර පැත්තනම වෙන වෙනම මෙතනදී දෙන්න බෑ ඒ නිසා දෙපැත්තම නියෝජනය වෙන විදිහට දෙන්න ඕනි ඒක හින්දා මම මෙතනට එකතු කරනවා අඟල් 0.25ක් ඒ වගේම යටයකටත් අඟල් 0.25ක් එකතු කරනවා හරි මේ විදිහට එකතු කරලා මෙතන ඕකේ කියන එක දුන්නාම ඔයාලට පේනවා කළු බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක අපේ කැන්වස් එක සයිස් වුණා දැන් මෙතනට මම ඕල්ට් එකයි බැක් කී එකයි ඔබලා ෆිල් කරගන්නවා කලර් එකකින් සම්පූර්ණම page එක ඊළඟට මේක වටේටත් මම මේ විදිහට ගයිඩ්ලයින් සෙට් එකක් දාගන්නවා දැන් අපිට බ්ලීඩ් ඒරියා එක තියෙනවා මේ විදිහට ඊට ඇතුලෙන් කට් ඒරියා එක තියෙනවා ඊටත් ඇතුලෙන් සේෆ් ඒරියා එක තියෙනවා දැන් ඔයාලා දැක්ක software තුනෙන් කොහොමද කරන්නේ කියලා හරි දැන් දැක්ක ඔයාලා බ්ලීඩ් ඒරියා තියන්න කොහොමද සේෆ් ඒරියා තියන්න කොහොමද සහ මේ විදිහේ page එකක් open කරගන්නේ කොහොමද කියන එක එතනදී මම open කරගත්තේ මේ card එකේ සම්මත size එක වෙන අඟල් 3.5යි අඟල් 2 කියන size එකෙන් ඔයාට customer එකෙන් ඇවිල්ලා තියෙන වෙන size එකක් නම් ඔයා ඒ size එකට තමයි මේ page එක open කරගන්න ඕනි ඒ වගේම customer ට සාමාන්‍ය හැඩයක් නැතුව විශේෂ හැඩයක් තියෙනවා නම් මොකක් හරි shape එකක් විදිහට ඔයා මේ හැඩේ මේකේ ඇඳ ගන්න ඕනි ඔයා එතකොට design කරන්න ඕනි මේ හැඩේ ඇතුලේ මොකද මේ හැඩෙන් එළියට යන්න design කරොත් එහෙම නැත්නම් මේ හැඩේ කැපෙන තැන් වලින් ඔයාගේ design එක තියෙනවා නම් මේකේ කට් එකෙන් පස්සේ සමහර අකුරු වචන නැති වෙන්න පුළුවන්. ඔයා දැන් මේ ඕපන් කරගත්ත page එකට අදාළ හැඩේ ඇතුලේ අදාළ size එකෙන් bleed තියලා safe margin තියලා design එක කරගන්න පුළුවන්. කලින් මම කිව්ව මේ දේ design කරලා print කරලා cut වෙන්නේ bleed area එක සහ safe margin එක අතරමැදින් කියලා. එතකොට cut කරන කෙනා කොහොමද මේ bleed area එක සහ safe area එක අතර මැද කොතනද කියලා හොයාගන්නේ. ඒකට අපි cut mark තියන්න ඕනේ. කට් මාක් කියන්නේ අපි මේ කාඩ් එක කපන ප්‍රමාණයට කපන කෙනාට ලේසි වෙන්න තියෙන පොඩි මාක් එකකට අපි දැන් බලමු කොහොමද මේ කට් මාක් තියාගන්නේ කියලා. හරි ඉතින් මම ඉලස්ට්‍රේටර් වලින් තමයි කට් මාක් ඇඩ් කරලා පෙන්නන්න යන්නේ. අපිට මෙතන තියෙනවා bleed area එකට හදාගත්ත page එක. මේ තියෙන්නේ bleed area එක. ඒ වගේම මේ තියෙන්නේ කට් area එක. මෙතන තියෙනවා safe area එක. අපිට දැන් මේක කපන්න කට් කරන එක්කෙනාට මේක කපන්න පුළුවන් විදිහට කට් මාක් තමයි ඇඩ් කරගන්න ඕනි. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනි ඔයා මේ කට් කරන්න ඕනි ඒරියා එක වටේට මේ විදිහට ගයිඩ්ලයින් සෙට් එකක් දාගන්න. හරි ඊළඟට මෙතනින් තමයි මේක කට් වෙන්න ඕනේ බ්ලීඩ් ඒරියා එක අයින් වෙන විදිහට. ඉතින් ඔයා මෙතන මාක් කරලා පෙන්වන්න ඕනි මෙතනින් තමයි කට් වෙන්නේ කියලා මේ ඩිසයින් එක print කරලා කට් කරන කෙනාට. ඉතින් හැම software එකෙන් මේ විදිහට පුළුවන් ඔයා තෝරගන්න pen tool එක ඊළඟට මේ cut mark එක උඩ හිටින විදිහට ඒ කියන්නේ අපි මේ දාගත්ත guideline එක උඩට එන විදිහට bleed area එකේ ඉඳලා පොඩියට මේ විදිහට ඉරක් ඇඳගන්න. ඒ වගේම මම ඒකට outline color එකක් දෙනවා black වලින්. ඒ වගේම ඒකේ ඝනකමත් මම අඩු කරගන්නවා මේ විදිහට. මම ඒකට දාගන්නවා 0.3ක්. හරි ඒ දාගත්ත ලයින් එකේම කොපි එකක් අරගෙන මේ විදිහට මම කරන්නේ මේක හරවනවා මට මෙතනට දාන්නත් පුළුවන් විදිහට ට්‍රාන්ස්ෆෝම් යන්න මෙතන තියනවා රොටේට් කියලා මෙතනින් අංශක 90 දෙන්න මෙතන ප්‍රීවිව් දෙන්න එතකොට මේක හැරවෙන විදිහ ඔයාලට පේනවා කොපි එකක් නෙවෙයි ඕනි මට ඒක නිසා මම මේ විදිහට ඕකේ කරගන්නවා ඊළඟට ඒකත් මම මෙතනට හරියන විදිහට ප්ලේස් කරගන්නවා හරි අපි දැන් එක පැත්තකට කට් මාක් ඇඩ් කරා තව අපිට පැති 3ක් තියෙනවා මේ විදිහට ඒ පැති 3ටත් කට් මාක් ඇඩ් කරන්න මම කරන්නේ මේ කට් මාක් දෙක මේ විදිහට සිලෙක්ට් කරලා
ඒක මම group කරගන්නවා control G ඔබලා. දැන් මේක මට group එකක් විදිහට ගෙනියන්න පුළුවන්. මම මේකෙන් copy එකක් ගන්නවා තව එකක්. ඊට පස්සේ මේ විදිහටම copy කරලා rotate කරලා මට අවශ්‍ය විදිහට අනිත් පැති තුනටත් මම දා ගන්නවා. හරි දැන් අපි හතර පැත්තරම කට් මාක් දාගෙන තියෙන්නේ අපි බලමු මේ ගයිඩ්ලයින් ටික හයිඩ් කරලා කොහොමද පේන්නේ කියලා මේ විදිහට තමයි පේන්නේ මේ විදිහට තමයි පේන්නේ කට් මාක් ඇඩ් කරලා තියෙනවා එතකොට මේ ලයින් වලින් කැපුණාම බ්ලීඩ් ඒරියා එක අයින් වෙනවා ඉතින් ඔයා මේ ඩිසයින් එක කරන්න බ්ලීඩ් ඒරියා එක තියන්නේ නැතුව නම් ඔයාලට කට් මාක් ඇඩ් කරන්න ඕනි නැහැ මොකද ඒක කට් වෙන්නේ මේ ඩිසයින් එක හදලා තියෙන ගානටම නිසා ඒ වගේ මේකට කට් මාක් ඇඩ් කරනවා නම් ඒක ඇඩ් කරන්නේ ඒ print කරන දැනින් මේ design ටික page එකට setup කරගන්නකොට මොකද ඒකේ bleed එකක් නැති නිසා. හරි දැන් ඔයාලා cut mark තියාගෙන මේ design එක complete කරගෙන තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ file එක ඔයාගේ customer ට එහෙම නැත්නම් මේ design එක print කරන තැනට යවන්නේ යවන්න සුදුසම ක්‍රමය කියලා. මම කලින් කිව්වා මේ card එකට විශේෂ නිමාවන් add කරන්න පුළුවන් කියලා. foil printing, emboss printing වගේ ඒවා. මේ විදිහේ විශේෂ නිමාවක් සහ විශේෂ හැඩයකින් තියෙන card එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේක එඩිට් කරන්න පුළුවන් ෆයිල් එකක් යවන්න ඕනි. ඒ විදිහට යවනකොට ඔයා මේකට යූස් කරපු ෆොන්ට්ස් ඒ වගේ විශේෂ දේවලුත් ඒ කස්ටමර්ට යවන්න ඕනි. මොකද ඒ කස්ටමර් හරි ඒ print කරන තැනින් හරි ඒ design එක open කරනකොට ඔයා යූස් කරව ෆොන්ට් ඒ තැන් වල නැති වුණොත් ඒ ෆොන්ට්ස් මාරු වෙලා තමයි open වෙන්නේ. ඒක නිසා එඩිට් කරන්න පුළුවන් ෆයිල් එක යවනකොට මේකට දාලා අනිකුත් දේවලුත් වෙනම යවන්න. ඒ වගේම ඊට අමතරව ඔයාට මේ විදිහේ design එකක් යවන්න පුළුවන් PDF format එකනොත් මේ මොන විදිහට මේ ඩිසයින් එක යවුවත් ඔයා මේකේ ब्लीඩ් ඒරියා තියලා තියෙන ප්‍රමාණයන් සහ සේෆ් ඒරියා එක තියලා තියෙන ප්‍රමාණයන් මතක ඇතුව පොඩි සටහනක් දාලාම යවන්න. හරි ඉතින් මේ විදිහට අපි print කරන්න යවපු ඩිසයින් එක කොහොමද print වෙන්නේ? මොනවද මේ business card එක print වෙන්න තියෙන printing method? ඔයාට මේ ඩිසයින් එකෙන් කාඩ් 1000ක් 2000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් print කරගන්න ඕනි නම් ඒ වගේම 1 color 2 color වගේ නම් මේ කාඩ් එක print කරගන්න ඕනි. ඔයාට පුළුවන් offset print එකකට යන්න. මොකද ඒක ලංකාව ඇතුළේදී ගොඩක් අඩු වියදමකින් කාඩ් ගොඩක් ප්‍රමාණයක් print කරගන්න තියෙන printing method එකක් නිසා ඊළඟට ඔයාට කාඩ් 1000ක් 2000ක් ඕනි නැහැ. කාඩ් 100ක් 200ක් නම් ඕනි. ඔයාට පුළුවන් inkjet print එකක්, laser print එකක් වගේ දාගන්න. ඒ වගේම ඔයාට මේ design එක print වෙන්න ඕනි board වල වර්ගේ, board වල ඝනකම, ඒ board වල මොකක් හරි texture එකක් තියෙන්න ඕන නම් ඒක ඒ බෝඩ් හැමදේම ඔයාලට මේ print කරන තැනින් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපි පොඩ්ඩක් බලමු අර විශේෂ නිමාවන් print වෙන්නේ මොන විදිහටද කියලා. මුලින්ම foil print එක print වෙන්නේ මොන විදිහටද? මේ foil print එක print වෙන්නේ මේ design එකට අදාළව offset හෝ inkjet හෝ laser හෝ print එක කළාට පස්සේ. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම ඔයා business card එකේ logo එකට තමයි foil print එක print කරගන්න යන්නේ. එතකොට මේ design එකෙන් logo එක අයින් කරලා ඉතුරු ටික දාලා business card එක print කරව ගන්නවා අපි කලින් කතා කරපු printing method වලින් එකකින් ඊට පස්සේ ඒ printing method වලින් print වුණ කොටස අයින් කරලා අර foil print එකෙන් print වෙන්න අවශ්‍ය කොටස ඒකට add කරලා ඊට පස්සේ වෙනම foil print එක කරනවා මේ foil print එකේදී foil එක print වෙන්න ඕනි තැන නැතුව තමයි offset inkjet laser වගේ printing method එකකින් print කරගන්නේ ඊළඟට ඒකට අදාළ margin වලට අදාළ size එකට foil print කරන machine එකෙන් තමයි එතනට foil print එක print වෙන්නේ. ඔයාලා බලන්න video YouTube එකේ තියෙනවා මේ විදිය foil print වෙන්නේ කොහොමද කියලා. එතකොට ඔයාලට මීට වැඩිය හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම emboss printing එකත් මේ foil print උන විදිහටමත් වෙනවා. එහෙම නැත්නම් කලින් print කරපු එකක් emboss කරන්නත් මේ print එක යොදා ගන්න පුළුවන්. ඊළඟට කොහොමද මේ die cut එක කැපෙන්නේ? ඔයා මේ හදාගත්ත design එකේ විශේෂ හැඩය die cut හදන වෙනම තැනකට දෙනවා. එතකොට එයාලා මේ හැඩයට අවශ්‍ය විදිහට මේ card එක කපන්න පුළුවන් විදිහට හැඩයක් හදලා දෙනවා තලයක් එක්කම මොකද තලයක් අවශ්‍යයි මේ විදිහේ බෝඩ් එකක් කැපෙන්න නම් ඊට පස්සේ ඩයි කට් කපන මැෂින් එකට මේ ෆ්‍රේම් එක ඒ කියන්නේ මේ හදාගත්ත තලේ වගේ කොටස දාලා ඒ බෝඩ් එකයි ඒ තලේ හිර වෙනකොට තමයි අවශ්‍ය හැඩයට ඔයාගේ බිස්නස් කාඩ් එක කැපෙන්නේ ඊළඟට කියන්න ඕනි විශේෂම දේ තමයි අපි බ්ලීඩ් තියලා මේ ඩිසයින් එක හදාගත්තා සේෆ් මාජින් තියලා මේ ඩිසයින් එක හදාගත්තා සේෆ් මාජින් තිබ්බේ බිස්නස් කාඩ් එකට සම්මත සයිස් එකට ඇතුලින් ඒත් ලංකාවේ print වෙනකොට ලංකාවේ ගොඩක් print කරන ආයතන මේ bleed area එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? හේතුව තමයි ලංකාව ඇතුලේදී customer කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අඩු වියදමකින් මේ දේ කරගන්න. ඒක නිසා අර විදිහේ bleed area එකක් use වුනහම ඒ print කරන තැන් වලට ඒක අපතේ යෑමක්. මොකද ඒ bleed area එක කැපිලා අහකට යන්නේ.
ඒ කට්ටියට බ්ලීඩ් ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන් වෙන කාඩ් එකක් ඇඩ් කරන්න වෙන කාඩ් එකක් print කරලා කස්ටමර්ට දෙන්න මම මේ විදිහට උදාහරණයක් දෙන්නම්කෝ හිතන්න එක print කරන තැනකට business card 10ක් එනවා ඒ කියන්නේ 10 දෙනෙක්ගේ business card order එකක් එනවා ඒ 10 දෙනාටම ඕනි business card 1000 ගානේ එතකොට මේ එක design එකක්වත් තියෙන bleed area එක නැතුව එතකොට A4 එකට මේ design 10ම පිළිවෙලට අහුර ගන්න පුළුවන් කියලා හිතන්නකෝ එක ළඟ එක ළඟ එතකොට මේ විදිහේ A4 1000ක් print වුනහම එක්කෙනෙක්ගේ design එකකින් 1000ක් print වෙලා තියෙනවා card ඒත් මේ design හැම එකක්ම තියෙන bleed area එකක් ඇතුව නම් ඒ කියන්නේ අඟල් 0.25ක් card එක විශාල වෙනවා දෙපැත්තෙන්ම එතකොට මේ A4 එකට අහුරන්න පුළුවන් කලින් card 10ම නම් මේ bleed area එක තියෙනකොට card 10ක් අහුරන්න බැරි වෙන්න පුළුවන් card 7ක් 8ක් වගේ අහුරන්න පුළුවන් එතකොට අර දෙන්නෙක්ගේ card මගහැරෙනවා ඒ දෙන්නට වෙනම print එකක් දාන්න ඕනි එතකොට ඒකේ print කරන ආයතනයට පාඩුවක් වෙනවා ඒ නිසා ගොඩක් වෙලාවට ගොඩක් print කරන ආයතන මේ bleed area පාවිච්චි කරන්නේ නැහැ ඒ වගේම මේ bleed area එක නැති වෙද්දි වෙන අවාසි මොනවද ඔයා class ගිහින් තියෙනවා නම් class වල දැකලා ඇති class එකේදී හම්බෙන tuit එකේ හෝ අර පැමිණීම mark කරන card එකේ border එකේ ඒ කියන්නේ වටේ හතරෙන් කොහෙන් හරි වෙනත් design එකක කෑල්ලකුත් cut වෙලා ඔයාගේ card එකට හෝ tuit cover එකට එකතු වෙලා තියෙනවා එහෙම නැත්නම් margin එකේ සුදු පාට පටියක් ඉතුරු වෙලා තියෙනවා මේ විදිහේ දේ වෙන්නේ අර bleed area එක තියන්නේ නැති නිසා ඒ වගේ මේ විදිහට cut වෙන්නේ හිතන්නකෝ අපි කලින් කියවන කොළ 1000ක් print වෙනවා කියලා business card 10 දෙනෙක්ට A4 1000ක් print වෙනවා කියලා ඒ විදිහට print වුනහම මේ board 1000ම කපන්නේ එකට තියලා එකම machine එකෙන් එතකොට මැද හරියෙන් කොළ දෙක තුනක් එහාට මෙහාට වෙලා තිබුණොත් ඒක කපනකොට අනිත් design වල කෑලි එහාට මෙහාට වෙලා එකතු වෙන්න පුළුවන් අර වටේ තියෙන පොඩි සුදු පාට border එකේ කෑලි එකතු වෙන්නත් පුළුවන් හරි අපි දැන් මේ කලින් කතා කරපු ක්‍රමයට ඔයාට business card 1000ක් 2000ක් වුණත් business card 100ක් 200ක් වුණත් print කරගන්න පුළුවන් ඒත් ඔයාට business card 100ක් 200ක් අවශ්‍යම නම් ඔයාට තියෙන ලේසිම විදිහ තමයි ඔයා designer කෙනෙක්ට කතා කරන්න ඔයාගේ අවශ්‍යතාවයට හරියන business card එකක් design කරවගන්න ඒ වගේම bleed area තියන්න එපා කියන්න ඊට පස්සේ ඒ designer ටම කියලා මේ business card එක A4 එක print කරන්න පුළුවන් ප්‍රමාණයට අහුරලා design එක එවන්න කියන්න PDF වලින් එයා මේ විදිහේ A4 එකකට ඔයාගේ business card 10ක් අහුරලා PDF එකක් එවුවොත් ඔයා පොඩි print කරන shop එකකට ගිහිල්ලා ඔයා අවශ්‍ය board එක තෝරලා දීලා ඔයා කියන්න මට මේකෙන් board 10ක් print කරලා දෙන්න කියලා එතකොට ඔයාට card 100ක් තියෙනවා business card ඊළඟට ඔයා මේ ටික ගෙනල්ලා ඔයාට පුළුවන් පිළිවෙලට කතුරකින් හෝ paper කටයකින් හෝ කපා ගන්න ඊට පස්සේ ඔයාට business card pack එකක් හදා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට කෙලින්ම print කරන ආයතනයකට ගිහිල්ලා ඔයාට කියන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය එතකොට එයාලා ඔයාගේ design එක කරලා මේ විදිහට print දාලා පොඩි business card pack එකක් ඔයාට හදලා දෙයි ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා මේ වීඩියෝ එකෙන් මොකද්ද business card එකක් කියන්නේ කොහොමද මේක හදාගන්නේ ඇයි මේ card පාවිච්චි කරන්න ඕනි මොන විදිහට print වෙන්නේ මොනවද design එකේදී බලන්න ඕනි මේ ගොඩක් දේවල් ගැන කතා කරා ඒත් මම දන්නවා මේ වීඩියෝ එකෙන් විසඳලා නැති ගොඩක් ප්‍රශ්න ඔයාලට තියෙනවා කියලා ඒ නිසා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් පහල තියෙනවා comment box එක ඒකේ comment කරන්න ඒ වගේම comment කරන්න ලැජ්ජයි වගේ නම් මට message එකක් දාලා අහන්න පුළුවන් මම ඔයාලට reply කරනවා ඒ වගේම ඔයා පොඩියට හරි ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මොකක් හරි දෙයක් ඔයා කරනවා නම් සොයන රැකියාවක් හරි ඔයා business card එකක් හදලා තියාගන්න මොකද ඒකෙන් ඔයාගේ ව්‍යාපාරය ප්‍රොමෝට් වෙනවා වගේම අනාගතයේදී දවසක ඔයාගේ ව්‍යාපාරයේ සේවා හෝ භාණ්ඩ විකිණෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙන්න පුළුවන් හරි ඉතින් අපි තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න හරි ඉතින් මේ විදිහේ සුපිරි වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ගිහින් එන්න මම චින්තක සඳරුවන්.